ත්මිත්තු. එක්නල්කුට පහැරගණ ගිහිල්ලා අතුරු දහම් කිරීම සිද්ධිය සම්බන්ධ නඩු විභාගය ඒ දවසදී කොළඹ මහාදිකරණය ඉදිරයේ ආරම්භ වනා මේ නඩු විභාග කරන්නේ මහාදි කරන විනිසුරු තුන් දෙෙනෙකු මගින්. එමනැතැම් පල්ලට බාය එකක් විසි. මේ ත්‍රිපුදගල විනිසුර මඩුල්ල ඒදරයේ. ඒයේ දවසදී නඩු විභාග ආරම්භ කරේ ෝදතින් නම දෙෙනකුට විරුද්ධෝ. එමන තම් ගෝටබයට හිටපු හොඳම ඩඩබල්ලෝ නම දෙෙනකුට විරුද්ධෝ තමයි මේ අඩු විභාගේ ආරම්භ වෙලා තියෙන්නේ. එවකට මොවුන් නම දෙනම වැඩ කරලා තියන්නේේ ගිරිත්තලේ හමුදා හඳවූරේ මේ බුද්ධි අන්ස නිලධාරී නම දෙනා මේමනකොට චෝදනා පත්‍ර භාරාරගෙන තමන්ට විරුද්ධෝ තියෙන චෝදනාාවලට උත්තර දෙමින් තමයි තියෙන්නේ. ඒදවසෙදි මහධිර වනිසුරුතු ඉදිරි වනිසුරුත් න්ද ඉදිරියේ. ීතිපතිද පාර්තිමේන්තුව තමන්ගේ සාක්ෂ ඉදිරිපත් කිරීම ආරම්භ කරා ඒ දවසදී මැරට ප්‍රසිද්ධ දුරකතන සමාම් දෙකක නිලදහරින් සාක්සි දුන්නම් ඔුන් සාක්ෂ දෙමින් දුරකතන අංක නමයක් සම්බන්ධයෙන් සාක්ෂ ඉදිරිපත් කර මෙහිදී වි්‍ය වෙනයෙන් පෙනී සිටිප නීතිතඥෝ මේ දුරකතන සමාදන් නමේ ඉදිරිපත් කරලා තියෙන අංක තමන්ගේ සේබාදාකයන්ගේ අංක හැටියට පිළි ගතා හැබැයි ඔවන් ගරු නිසරන් ඉදි දක්. කරුණු දක්වමින් කියා හිටියේ මේ සමාගම ඉදිරිපත් කරලා තියෙන මේ අදාළ මැප්ප ගැහමට තන් සිතිියම තමම් පිළිගන්න නෑ තමන්ගේ සේවාදායකෝ අදාළ පැහැර ගැනීම සිද්ධ කරපු දවසේ පාවිතා කරපු දුරකතන රාහක කණුවල සිතිය ැටියට ඔුන් පිළිගන්න සූදානම් නැහැයි කියන. හැබැයි මීට පටහෙනුව තමයි රජයේ සාක් ඉදිරිපාත් වනේ රජයේ සාක්ෂවලින් සඳහම් වෙලා අත්්‍ය වනේ ක්නල් ගොඩට පැරගෙන ගිහිල අතුරුදධන් කරපු දවසදී එක්නැල්ි ගොඩ හිටපු ප්‍රදේශයේ මේ සිගනල් කනුවලින් තමයි මේ පුද්ගලියෝ තමන්ගේ ජංගමදුරකථන භාවිතා කරලා තියෙන්නේ. කෝමිතත් මිට්වර්නි ඉතාම කෙටි කාලයක්ය ුතුළත මේ නඩුවි භාගේ අවසාන්වීමට නියමිත්තව තිබෙනවා. සාමාන්‍යෙන් සිද්ධ වෙන ආකාරයට මහාදිකරණයක නඩුවක් තැනකොට කාලයක් ගත වෙන හැබැ ්‍රයිල්ල් බය එම සිද්ධ වෙන්නේ නෑ. අනිත් කාරණය තමයි මේ චෝදිටය නම දෙෙන යම් හේකින් වැර්දිකර වුුණොත් ඔවනට අනික් මහාදිිකරන නඩුවක් විභාගුණට පස්ස. ලැබෙන අවස්ථාව ලැබෙන්නේ නෑ. එකන් ඔවන්ට අභ්‍යාචනා දෙකක් යොමුකිරීමේ හැකියාව නෑ. සාමාන්‍යෙන් මහාදිකරන නඩුවක දන්න න්නම්. ඔවුන් වැර්දිකර වුණොත් ඕවනට පලමු අභ්‍යාචනාධකරන අභ්‍යාචනාධකරණයටත් දෙවැනි අභාචනය ශ්‍රේස්ථාධකරනට යොමු කිරීමේ හැකියාව ලැබෙනවා හැබැයි කිසියම් පුදගලේ. ද්ල මනිසුරු මඩුල්ල මගේ වැරදිකරුණොත් ඔවන්ට එක අභ්‍යාචනයක් පැමනයි ලැබෙන්නේ ඒ විදිහටම තමයි කුඩුදුමින්දට සිද්ධ වනේ. කොහොම තත්මිත්වරණ පහුගේ කාලයත් තුළ නීතිපති දෙපාර්තමේන්තුව හමස් පෙට්ටෙට දාලා වහල තිබ්බ නඩුවු බොහෝමයක් එල්ියයට ඇදමින් තිබෙනවා. හැබැයි තාමත්්‍යයේ අක්‍රියයටපු නිලධාරීන්ග සීයට සීයක් ඇහැරලා පනපිටින්න මේ කටයුත්තු කරන්නේ බොහෝ දෙනක් අව අක්‍රමික පාලනනි අයටතේ පච්චු නිලධාරීන්ත මයි මේ වය ඉන්නේ. ඒක අපි පහුගේ දවස්වල පොලිස් පරීක්ෂර කරගෙන යන ආකාරයෙන් අපි දැක්කා. අපේ ගමේ ජමි සයියා පොල් ගෙඩිය කොරටන් කරහම මීඩියා ඉස්තරාට ගැල්ලා පොලිස්කාරය උන්ට ගහලා උන්ගේ හත්මුතු පරම්පරාව ගැනකිව්වට පහුගේ දවත්වොට ලොහන් රත්වත්තගේ ගෑනී තමන්ගේ ගෙදර වාහනයක් කංගගෙන ඉඳලා අහු උනාම පොලිස්යකිවේ මේ අදාළ වාහනය සම්බන්ධෙන් තමන් හරියටම දන්නේ නැහැයි කියලා. ඒනිසා සයට සයා අපට තාමත් නීතිය හරියට ක්‍රියාම්මක වනවද කියන ගැටලුව මත්තු වෙනවා. ඕහමතත් නීති ප්‍රතිති පාර්ත්මේන්තෝ වගේම අධිකරණයත් භාවිතා කරන්නේ ඔබටත් මටත් අයත් අධිකරන බලය මොකද මේර ටවස්ථාවනුව විධහකවස්ථාදාක අධ කරන බලය තියෙනය අපිට. මිට්ටර්නි තාමත් අපි නිවර්දිුවත්පත් කරගෙන තියන්නේ විතහයක බලයේ පමණයි. ඒ ක්‍රමේණි වැරදි කරන්න නම් අපි කෙස හ ව්‍යස්ථාදායක බලියත් අපපත් කර ගති යුතුවෙනවා අන්න ඒ සදා හැකයා බඇති දැක්ම ඇති සමාජ දේශපාලන කන්්ඩෑමක් සමඟ අපි පේරමටයම මිටෝනි අර් ජයග්‍රහයන මති බෝවට සීපත් කරමින් මා ඔබෙන් සමුගාන් ඔබ සැමට ජය